යාලුවනේ මම ආවේ හර්බර්ට් පාක් එකට. ඉතින් කෙටි මල්ලමින් ඉන්න මේ හරියම ලස්සනයි. 1903 දී තමයි මේක පොදු උද්‍යානයක් ලෙස නම් කරලා තියෙන්නේ. නැත්තම් එතකම් මේක පෞද්ගලික ඉඩමක් තිබුණා කියලා තියෙනවා. කොහොමද ලස්සන මේ හරියම සකුරා මල් වලින් පිරලා තියෙන්නේ. මේ මල් පෙති හැම තැනම හුලඟට විසි වෙලා වලට පේන ඇති කොච්චර ලස්සනද කියලා. මේ පේනනේ පොඩි උන් කෝඩු වලින් ගහලා මේ මල් වට්ටනවා. ඉතින් සකුරා මල් කියන්නේ මේවට තමයි. ඊට පස්සේ ජපනීස් චෙරි කියනවා. ඊට පස්සේ චෙරි බ්ලොසම් කියලා කියනවා. ඉතින් අපි අර ආහාරයට ගන්න චෙරි නෙවෙයි මේ. ඉතින් මේ වෙනම ගහක්. මේකෙන් මල් විතරයි නිපදවන්නේ. ඉතින් මේ සකුරා මල් තමයි ජපානයේ ජාතික පුෂ්පය ලෙස හඳුන්වන්නේ. ඉතින් මේ මල් වලත් වර්ග ගණනක් තියෙනවා. ඉතින් ඔයාලා මේ සකුරා මල් අයර්ලන්තයේ දැක ගන්න පුළුවන් අප්‍රේල් මැයි වගේ කාලේ තමයි. ඉතින් ඒ කාලේ කොට ලස්සනයි. ඉතින් මේ චෙරි මල තමයි වසන්තයේ සංකේතාත්මක මල. ඒ වගේ මේකේ අලංකාරයේ තියෙන උපරිම සති දෙකක් වගේ ඊට පස්සේ මල් හැලෙනවා. ඔයාලට පේනවා කොච්චර සෙනගක් මේ සුන්දරත්ව විඳගන්න ඇවිල්ලාද කියලා. මේ චෙරි මල් බුදුදහමේ ප්‍රධාන තේමාවක් වන ජීවිතයේ සංක්‍රාන්තිය සංකේතවත් කරනවා. ඉතින් මෙතන ඉරිදට විතරක් පුංචි මාකට් එකක් තියෙනවා. ඉරිද උදේ 11 ඉඳන් හවස 4 වෙනකම්. තියෙන මෙතන විකුණන්න තිබුණ මල්. ඉතින් එළවලු පළුතු වෙනම තියෙනවා. කඩවල් හැබැයි ගොඩක් සෙනග ඉන්නවද. මෙතන මේ රියල් මීට් තියෙන්නේ. කේක් වර්ගත් තියෙනවා මෙතන. ලං කරන්න මෙන්න තැනක් තියෙනවා.
ඔන්න ඉතින් අදත් වැස්ස පටන් ගත්තා. එහෙනම් ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙමු. ඔබ දවසක් ඔයාලා හැමෝටම.